2011 වර්ෂයේදී ඇමරිකන් එක්සත් ජනපද රාජ්‍යයේ අපේ රටේ තානාපතිවරයා බවට පත් වෙනවා. එතකොට 2011 ඉඳන් 2015 වෙනකම්ම මේ අවුරුදු 4 මාරක විතර ප්‍රමාණික කාලය තුළ ඇයි ඇමරිකාවට මේ ශවේන්ද්‍ර සිල්ලා තානාපතිවරයාගෙන් ප්‍රශ්න කරන්න බැරුණේ? මේක ශ්‍රී ලංකාවේ හමුදාපතිවරයාට දාපු තහනමක්. ඒ නිසා ඇමරිකානු රජයට අපගේ බලවත් විරෝධතාවය ප්‍රකාශ කරන්න අපි කැමැති. අපි නැවෙන්නේ නැහැ, දන ගහන්න ලෑස්ති නැහැ. ඔබ සැබෑ දේශප්‍රේමියෙක් නම් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාට වීසා ලබා දෙනතුරු ඇමරිකන් තානාපති කාර්යාලයෙන් වීසා ඉල්ලන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදී පිළිගත් රටක ජාත්‍යන්තර වශයෙන් පැන නගින කරුණු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුයි. එතකොට ඒ අනුව රජය දැනට ඒ ගැන කටයුතු කරමින් ඉන්නවා. විරුද්ධ පක්ෂයේ හැටියට අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමත් ඒ ගැන අවධානය යොමු කරයි. මංගල සමරවීරයි රනිල් වික්‍රමසිංහයි ඇමරිකාව ගැන යෝජනා ඇමරිකාවෙන් යෝජනා ගෙනාම කිව්වෑ අපිත් මේකට එක්කව ගන්නම් කියලා අර සහයෝජනාව ශ්‍රී ලංකා ඇමරිකන් ජොයින්ට් රෙසොලූෂන් එකක් දැම්මා. ඔවුන්ටනකම තියෙන්නේ අභ්‍යන්තර ප්‍රශ්නයක් ජාත්‍යන්තරකරණය කරලා ඒක පාවිච්චි කරන්න රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවල බලපෑම් කිරීමට අවියක් විදිහට පාවිච්චි කිරීමක් තමයි කරන්නේ. ඉතින් මේක අපේ පරමාධිපත්‍යයට කරපු පහරක්. මේ දරුස්මන් වාර්තාවට LTTE හිතවතුන් පවා මේ කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කරුණු සම්බන්ධව අවුරුදු 20ක් යනකම් කාටවත් ප්‍රශ්න කරන්න බෑ. ඕන බොරුවක් ගහන්න පුළුවන්. ඒ බොරු එතන වාර්තා වෙලා තියෙනවා. ඇමරිකාවට අපේ ඒ තීරණය සම්බන්ධයෙන් දැඩිසේ අපේ විරෝධය ප්‍රකාශ කරන ගමන් ශවේන්ද්‍ර සිල්වා මහත්මාගේ අයිතිය වෙනුවෙන් නිදහස වෙනුවෙන් මේ රටේ සියලු ජනතාව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට ඕන. ශවේන්ද්‍රට දඬුවම් කිරීමට ඔහු කළ එකම අපරාධය නම් ඇමරිකාව පරාජය කළ නොහැකි බවට වර්ග කරපු කොටිත්‍රස්තවාදය කුඩුපට්ටම් කරලා දාන්න තීරණාත්මක දායකත්වයක් ලබා දී ඇමරිකාවේ රෙද්ද ගලවා විසි කිරීමයි. අංක එකේ යුද අපරාධකරුවා වෙන කවුරුවත් නෙවෙයි, ඇමරිකාවයි. ඇමරිකාවට දැන් ඒක අමතක වෙලා වගේ කතා කරන ඔවාදෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියලා.